ප්‍රභාකරන් අසනීප ගානේ සුසේස සහ පොට්ටුවම්මාන් සටන් මෙහෙමට සීමිත බිම් කඩකට කොටු වී සිටින වේලුපිල්ලේ ප්‍රභාකරන්ට හුස්ම ගැනීමට තවත් ඇත්තේ රාජ්‍ය සිවිල් ජනතාවට ලබා දුන් යුද මුක්ත කලාපයේ පමණි අහිංසක සිවිල් වැසියන්ගේ රැකවරණයට තේ වෛද්‍යවරුන් වට කරගෙන සිටින වේලුපිල්ලේ ප්‍රභාකරන් මේවන විට දරුණු විෂාදයකින් පෙළමින් සිටී දරුණු පරාජයෙන් වියරු වැටි සිටින වේලුපිල්ලේ ප්‍රභාකරන්ගෙන් මේවන විට උන්මත්තක ස්වභාවයක් ප්‍රදර්ශනය වන බවද වාර්තා වේ මෙම තත්ත්වයේ මත වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ අවසන් සටන මෙහෙයවීමට සමීප සගයන් වන පොට්ටු අම්මාන්ට සහ සුසේට පැවරී ඇතැයි යුද මුක්ත කලා පාරංචි මාර්ගය හෙළි කරයි. සුසේ හා පොට්ටු අම්මාන් බලහත්කාරයෙන් සිවිල් ජනතාව LTTEට බඳවා ගනිමින් දෙවන පෙළ නායකත්වයක් ශක්තිමත් කිරීමටද මාන බලති. පොට්ටු අම්මාන් සහ සුසේ සිවිල් ජනතාව වෙත ගොස් අවසන් බිම් කඩ රැක ගැනීම සඳහා සිය දරුවන් සංවිධානයට ලබා දෙන ලෙසටද බැගෑපත් වෙති. මේවන විටත් වේලුපිල්ලේ ප්‍රභාකරන් ඊළාම් රාජ්‍යාත්පත් කර ගැනීමේ සටනින් ඉවත් වී සිටින අතර ඔහුගේ සෞඛ්‍යද දරුණු ලෙස පිරිහී ඇතැයි වාර්තා වේ. ඒ අනුව ඔහු හෘදයාබාධ, අධිරුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝගවලින් පෙළෙන බවද තහවුරු වී තිබේ. 2007 නොවැම්බර් මාසයේදී එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ත්‍රස්ත නායකයාගේ පාදයකුත් අතකුත් ආබාධ තත්වයට පත්ව තිබේ. මෙම තත්ත්වය හමුවේ වේලුපිල්ලේ ප්‍රභාකරන් වටා නිරන්තරයෙන් වෛද්‍ය කණ්ඩායමක් ගැවසෙන බවද වාර්තා වේ. LTTE නායකයාගේ කිසිදු අනක් පිළිපැදීම පවා සිවිල් ජනතාව ප්‍රතික්ෂේප කරති.